අදත් පිළිගන්නවා ඔබ දන්නවාද YouTube channel එක ඔබ සැම සාදරයෙන් මේ වන විට ලෝකයේ බොහොමයක් දින අතර ජනප්‍රිය පරිගණක ක්‍රීඩාවක් හා සම්බන්ධ කරුණක් නම් Call of Duty Warzone වේ. මෙම ක්‍රීඩාවේ මැප් එක සැබෑ ජීවිතයේ නගරයක් පදනම් කරගනිමින් නිර්මාණය වූ බව ඔබ දැන සිටියාද? අද අපගේ වීඩියෝවෙන් කතා කිරීමට යන්නේ පිළිමදවයි. අදත් වීඩියෝවේ අවසානයේ තෙක් අපහාරඳී සිටින්න. මෙවන් ඔබනදත් කරුණු දෙන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර දැනුම සොයා බලමු. Call of Duty ක්‍රීඩාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු බිඳක් සොයා බලමු. Call of Duty ක්‍රීඩාව ප්‍රථම වරට ඉදිරිපත් කළේ 2003 දීය. එය first person shooter game එකක් ලෙස ඉදිරිපත් විය. ඉන්පසු විශාල Call of Duty ක්‍රීඩා මාලාවක් ඉදිරිපත් කරන ලද නමුත් එහි මෙතෙක් සාදා එළි දක්වා ඇති අවසාන ක්‍රීඩාව ලෙස Call of Duty Warzone ක්‍රීඩාව ඉතාමත් ජනප්‍රියත්වයකට පත් වී තිබේ. මෙය Activision සමාගම විසින් නිර්මාණය කර ඉදිරිපත් කරන ලදී. මෙය 2020 මාර්තු මස 20 වන දින PC, PlayStation 4 සහ Xbox සඳහා ඉදිරිපත් කරන ලදී. මෙය Battle Royale mod එකක් ලෙස ඉදිරිපත් කර ඇත. මේ map එක සම්පූර්ණයෙන්ම වාගේ රුසියාවේ නගරයක් ආශ්‍රිතව සාදා තිබේ. ඇත්ත වශයෙන්ම කියතොත් ඩන්නෙට් නම් යුක්‍රේන් නගරය ආශ්‍රිතවයි. 2008 සිට මෙම නගරය ඉතාමත් අලංකාර නගරයක් වන අතර යුදමය කාලයේදී සම්පූර්ණයෙන්ම විනාශ ගිය නගරයක් බවට පත් වී තිබිනි. මෙම නගරය Warzone map එක සඳහා යොදාගත් බවට සාක්ෂිවල පළමු සාක්ෂිය නම් එහි ඇති ක්‍රීඩාංගණයයි. මෙම රූපරාමුවෙන් පෙනෙන පරිදි ඩන්නෙට් නගරයේ පවතින මෙම ක්‍රීඩා පිටිය හා Warzone map එකේ ඇති ස්ථානය සමාන බව ඔබට දැකගත හැකිය. මෙහි සැබෑ ස්ථානයේ පවතින ක්‍රීඩා පිටියේ වහලය අවශ්‍ය විට විවෘත කිරීමට හා වැසීමට හැකි පරිදි සාදා ඇති නමුත් Warzone map එකේ සම්පූර්ණයෙන්ම වසා ඇත. මෙය ෆුට්බෝල් සඳහා යොදා ගන්නා ක්‍රීඩා පිටියක් වේ. දෙවන ස්ථානයේ නම් ගුවන් තොටුපළ වේ. මේ ගුවන් තොටුපළ ඩන්නෙක් නගරයේ පවතින ගුවන් තොටුපළට සමාන වේ. යුද සමයේදී විනාශ විය ගිය ගුවන් තොටුපළ Warzone map එක සඳහා යොදාගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඇත්ත වශයෙන්ම මෙහි දක්නට ලැබෙන පින්තූරයේ මගින් ඔබට මෙය කොපමණ අලංකාර ලෙස ඉදිකර ඇතිද යන්න දැකගත හැකි වේ. තුන්වන ස්ථානය නම් Warzone map එකේ ඇති සුපර් ස්ටෝ එකයි. එයද ඩන්නෙක් නගරයේ තිබූ සුපර් මාකට් එකකට සමාන බව මෙම රූප රාමු වලින් ඔබට දැකගත හැකි වේ. මෙලෙස තිබූ සුපර් මාකට් එක යුදමය කාලයේදී සිදු වූ ප්‍රහාර වලින් පසුව දිස් වූ ආකාරයද මෙහි දැක්වේ. මෙහි පවතින වාහන නවත්වන ස්ථානයේද හරියටම Warzone map එකේ ස්ථානය හා ගැලපෙන බවට ඔබට මෙම රූප රාමු දැකීමෙන් දැකගත හැකි වේ. ඉන්පසුව Warzone map එකේ මෙම ගොඩනැගිල්ල සැබෑ ජීවිතයේ යුක්‍රේන පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වේ. මෙම ඡායාරූපවල දැක්වෙන්නේ මෙම ගොඩනැගිලිවල ක්‍රීඩාවේ ස්වරූපය සහ සැබෑ ස්වරූපය වේ. ඒ වගේම ඉදිරියෙන් පවතින ස්මාරකයේද 99%ක පමණ සමානතාවයක් පවතින බව සඳහන් වේ. පසුව දැකගත හැකි වන්නේ මෙම බැංකු ගොඩනැගිල්ල වේ. මෙයද ඩන්නෙක් නගරයේ ඇති මෙම රූප රාමු වල දැක්වෙන ගොඩනැගිල්ලට සමාන බව ඔබ දැන සිටියාද? පසුව Warzone map එකේ ඇති වේල්ලද සැබෑ ජීවිතයේ ඩන්නෙක් නගරයේ ඇති විදුලි බල නිෂ්පාදනය කරන ස්ථානයකට සමාන වේ. නමුත් Warzone map එකේ ඇති ස්ථානය තරමක් උස් ආකාරයෙන් දැකගත හැකි අතර මෙම ස්ථානය පාදක කරගනිමින් Warzone map එකේ මෙම ස්ථානය නිර්මාණය කෙරූ බව සඳහන් වේ. අනෙක් සමානකම නම් ට්‍රේන් ස්ටේෂන් එක වේ. මෙම රූප රාමුවේ පෙනෙනුයේ එහි සංසන්දනාත්මක ඡායාරූපයකි. මෙය දැකීමෙන් ඔබට ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැකියි සිතමු. අවසාන වශයෙන් Warzone map එකේ ඇති මෙම ගල් කඩන ස්ථානය සැබෑ ජීවිතයේ දැකගත හැකි ආකාරය මෙම රූප සටහනේ දැක්වේ. මෙම ස්ථානයද ඩන්නෙක් නගරයේ පිහිට ඇති ස්ථානයකි. මෙවන් ඔබ නොදත් කරුණු දෙන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කිරීමට අමතක නොකරන්න. තවද යාළුවන් හට දැනගැනීම සඳහා share කරන්න. ස්තුතියි.